අතිගරු ජනාධිපතිතුමා අමාත්‍යාංශයක් නිර්මාණය කරේ පෙරපාසල් අමාත්‍යාංශය හැටියට. ඒ වගේම තමයි දීර්ඝ කාලයක් තිස්සේ අවිධිමත්ව තිබිච්ච පෙරපාසල් විෂයපතයට ජාතික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අද අපි මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරලා ඒ ජාතික ප්‍රතිපත්තියේ හිටුම්පත අපේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සැමතුමාට අපි බාර දීලා තිනවා. බොහොම විධිමත් ආකාරයෙන් මේ පෙරපාසල් පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන කටයුතු කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි මුළු රටේම අවදානම් සහිත ප්‍රදේශ හැර අනිත් සියලු ප්‍රදේශවල මේ වෙනුවට පෙරපාසල් ආරම්භ කරලා තිනවා. ඉතාමත්ම හොඳින් මේ පෙරපාසල් ක්‍රියාත්මක වෙලා යනවා. අපි පැහැදිලිවම කියන්න ඕනේ අපේ මූලික අරමුණ තමයි දරුවන් සුරක්ෂිත කරගන්නටත් ඒ වගේම විශේෂයෙන්ම ගුරුවරුන්ව ආරක්ෂා කරගන්නටත් වැඩ පිළිවෙලක් දියත් කිරීම. ඒ නිසා අපිට දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඒ දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව ගුරුවරුන්ගේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සමහර අය කුමන විදියට චෝදනා ඉදිරිපත් කරත් බස්නාහිර පළාතේ වැඩි අවධානමක් තියෙන කොවිඩ් ව්‍යසනයේ සම්බන්ධව. ඉතින් ඒක නිසා අපි මේ වන විට විශේෂයෙන්ම කළුතර ගම්පහ කොළඹ කියන දිස්ත්‍රික්ක වල ඉන්න අපේ දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ඒ වගේම දිසාපතිතුමාලා ඒ වගේම විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ සීළු දෙනා ඒ වගේම විශේෂයෙන් පූර්ව ළමාවිය දිස්ත්‍රික් නිලධාරී මේ සීළු දෙනත් එක්ක සාකච්ඡා කරමින් යනවා. ලබන මාසයේ මැදට පෙර පෙරපාසල් බස්නාහිර පළාතේ දැඩි අවධානමක් තියෙන ප්‍රදේශ හැර ඒ ප්‍රදේශ වල ආරම්භ කරන්න. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම ඒකට අවශ්‍ය කරන පරිසරයක් දැන් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ කැබිනට් අමාත්‍ය ජී.එල්. පීරිස් සැමතුමාගේ උපදෙස් පරිදි ඒ වගේම අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥවරුන්ගේ උපදෙස් පරිදි අපි පෙබරවාරි මාසේ මැද වෙනකොට මේ බස්නාහිර පළාතෙත් අපි පෙරපාසල් ආරම්භ කරන්නට මේ වන විට සීලු සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන ඒ සාකච්ඡා මේ වන විට විශේෂයෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු අපේ දිස්ත්‍රික් තුනේ ඒ වගේම දිස්ත්‍රික් ලේකම්වරු ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ සීලු නිලධාරීන් සහ පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරීන් මේ සීලු දෙනා එකට එකතු වෙලා තීන්දුව తీරන අරගෙන පවත්වන්නට මේ වන විට අවශ්‍ය කරන කටයුතු උදානම් කරලා තිනු වගේම අමාත්‍යාංශයක් හැටියට අපි මේ පෙරපාසල් ආරම්භ කරන්න බොහොම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් වලට යටත්ව ආරම්භ කරන්නට මේ වන විට අවශ්‍ය කරන සෞඛ්‍ය උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළ දැන් ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම වස්නාහිර පළාතේ පෙරපාසල් ආරම්භ කරනවත් එක්කම ඒ ආරම්භ කරන්නට පෙර අපි ඒ අවශ්‍ය කරන සියලු උපකරණ ලබා දී විශේෂයෙන්ම වොච් බේෂන් ඒ වගේම උෂ්ණත්වමාන මේ අවශ්‍ය කරන සියලු දේවල් සියලුම පෙරපාසල් වල බස්නාහිර පළාතේ පෙරපාසල් වලට ලබා දීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ ආරම්භ කරා. ඒ වගේම එය බොහොම කෙටි දිනයක් ඇතුළත අනිකුත් සියලුම පෙරපාසල් වලට ලබා දීමට මේ වෙනිට කටයුතු කරමින් යනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම සතුටු වෙනවා මේ කෙටි කාලය ඇතුළත මේ ලෝක කොවිඩ් වසංගතයත් එක්ක දරුවන්ග සහ ගුරුවරුන්ග අවධානමට ලක් කරන්නට අපි සූදානම් නැහැ. Breaking.lk